අයිබෝවන් අපි කලාව තුලින් මිනිසාට සේවය කරමු. උන අද දවසේ මම ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතුගල්පුර වයඹ ජනකලා කේන්ද්‍රයේ. ඉතින් සුසේසි පුච්චලෙක් මුණ ගැහෙන්න ආපු මොහොත. ඇත්තටම මම විශේෂයෙන්ම මම බොහොම ආඩම්බරෙන් අද සෙන්කඩ කළ අපේ පුංචි දුවා දරුවන්ට පාසල් වල නාට්‍ය හා රංග කලාව කරන දුවා දරුවන්ට විශේෂ උදයක් අපි සෙන්කඩ කළ සද්දනි කලා සංගමේ උන කරන්න සූදානම් වෙනවා. ඒ සම්බන්ධවයි ඔයගොල්ලන්ට මම මේ අවස්ථාවේදී ඒ සම්බන්ධව දැනුවත් කරන්නයි සූදානම් වන්නේ. ඉතින් ඒ තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න අපේ සිලබස් එකේ තියෙන ජනප්‍රිය ලංකාවේ නාට්‍යයක් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ භූමිකාව රඟ දක්වන අපේ ජගත් කුමාර ජයසිංහ ආරච්චි. ඉතින් එතුමා ඔබ තමුන්නාසෙලාට මුණගසන්න මම සූදානම් වන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති පහුගිය දවස්වල 24 වෙනි ගුණ අනුස්මරණය තිබුණා කොළඹ එල්ෆිස් රඟහනේ රඟහලේ නේද? එල්ෆිස් රඟහලේ. ඉතින් ඒ සම්බන්ධවත් කතා කරන්න සූදානමින් තමයි මම අපේ ජගත්තයව මුණ ගැහෙන්නේ. කොහොමද ජගත්තය? ආයිබෝන්. ආයිබෝන්. බොහොම සන්තෝසයි. සෙන්කඩගල අපේ තරුණයෝ මම දැක්කා පහුගිය කාලේ විවිධ වැඩසටහන් අපි දැක්කා මේ සමාජ මාධ්‍ය ජාලවහරහා. ඉතින් අපි මේ වෙලාවේ මම සතුටු වෙනවා මා නියෝජනය කරන කලාව හා සම්බන්ධ මේ සෙන්කඩගල සදනි කලායතනයේ කණ්ඩායම සහෝදරයෝ ටික මේ කරන වැඩේට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් කලාවේ නියැලලා ඉන්න කෙනෙක් විදිහට මම ඉතාම සතුටු වෙනවා. ඒ සතුටු වෙන හේතුව තමයි ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ ඔබලගේ පරමාර්ථය වෙලා තියෙන්නේ කලාව ආරක්ෂා කරන්නේ. හරිවා. මා විශ්වාස කරන දෙයක් තමයි කලාව ආරක්ෂා කෙරුවොත් තමයි පැවතින් පැවත්ම තියෙන්නේ ඉදිරියට පවත්වාගෙන යනවා කියන්නේ ආරක්ෂා කරනවා කියන එක. ඉතින් ඒ නිසා ඒ අදහස මුල් කරගත්ත මේ කරන වැඩසටහන ඔබලා සූදානම් කරන්න යන මේ වැඩසටහනට මම පළමුවෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අපි සෙන්කඩගල පුරවරයේ මේ ඉතාම වටිනා කියන මේ ප්‍රදේශයේ මේ පළාතේ ඉන්න දරුවන්ට මම ආරාධනා කරන්න කැමතියි. විශේෂයෙන් කලාව කියන්නේ අපිට අපේ ගමන ඉතාම සාර්ථකව යන්න පුළුවන් විෂයපතයක්. ඒ විෂයපතයෙන් ඒ ගන්න දැනුමින් අපිට පුළුවන් අපේ ජීවිත සකස් කරගන්න, ජීවිතවල ඉලක්කවලට යන්න. ඒකේ නාට්‍ය හරංකලාව කියන එක විෂයක් විදියට හදාරන දරුවෝ වගේම ඊට පරිබාහිරව මේකට කැමැත්තක් තියෙන, ඇලුම්කමක් තියෙන, ඇඟේ මේක තියෙන දරුවන්ටත් මම ආරාධනා කරන්න කැමතියි. අපි ඉදිරියේදී සූදානම් කරනවා සෙන්කඩගල පුරවරයේ මධ්‍යම පළාත ආවරණය වන පරිදි මේ රඟපාන්න කියලා දෙන්න. ඒක රඟපානවා කියන එක අපි සෑමන්නේන් අපි ජීවිතේ පුරාවටම කරන රඟපාන එක. නමුත් අපි එදාට කියලා දෙනවා වේදිකාවට ඇවිල්ලා Tamanට ලැබෙන භූමිකාව කොහොමද අපි සතර අභිනේ පාවිච්චි කරලා ප්‍රේක්ෂකයාට මේ අපිව නරඹන ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂකයාගේ විශ්වසනීයත්වයේ ඇති වෙන පරිදි කොහොමද නළුවා විසින් නළුවාගේ කාර්යභාරය කරන්න කියන කාරණේ කෙටියෙන් කියලා දෙනවා. ඒක මේ මහා ආරබර විදියට නෙමෙයි සාමාන්‍ය විදියට දුවේ පුතේ ඔයාලත් එක්ක බිමට බැහැලා රංග අභ්‍යාස ටිකක් කරලා මේ රඟපානවා කියන්නේ කොහොමද අපේ මේ ශරීරය පාවිච්චි කරලා පංචේන්ද්‍රිය පාවිච්චි කරලා යම් අදහසක් පිටපතේ තියෙන අදහස ප්‍රේක්ෂකයාට ගෙනියන්නේ කොහොමද කියන එක ඉතාම සරලව ඔයාලට කියලා දෙනවා. ඒකට තමයි අපි දැන් මේ අපේ සෙන්කඩගල සදනි කලායතනයේ සහෝදරවරු මේ තරුණයෝ ටික සූදානම් වෙලා තියෙන්නේ මේ වැඩ කටයුත්ත සංවිධානය කරන්න. මම ඉතාම ආදරෙන් ආරාධනා කරනවා දිනේ වෙලා ඔබලට දැනුම් දෙයි. එදාට සූදානම් වෙලා ඉන්න අපි රඟපාන්න ඉගෙන ගමු. රඟපාලා අපි මේ රටට අපේ කාර්යභාරය අපි කරන්න ඕන කාර්යභාරය කලාව වෙනුවෙන් කරන්න ඕන කාර්යභාරය කරන්න හැකි වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආරාධනා කරනවා මේ වැඩේ වගේම තව ඉදිරියේදී විශාල වැඩ කොටසක් අපේ සෙන්කඩගල සදනි කලායතනයේ සූදානම් කරලා තිනවා, පෙළගස්වලා තිනවා. නිරන්තරයෙන් ඔයාලා එකතු වෙන්නේ මේ කලා සංගමයේ සමග. මොකද ජීවිතේට අපිට වටිනාකමක් හම්බෙන්නේ අපිට වටිනාකමක් තිබුණට පස්සේ. අපි ගාව මහා 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 මේ සම්ප්‍රදායික දේවල් අපේ කලා හෙළ සිරිත් විරිත් තිබුණොත් තමයි අපිට යම් තැනක අභිමානයක් තියෙන්නේ. ඒ අභිමානය තුලින් අපිට පුළුවන් අපේ පළමුවෙන් අපේ ගෙදරට, ගමට, ප්‍රදේශයට, රටට, ලෝකෙට වටින පුද්ගලෙක් බවට පත් වෙන්න. එතකොට තමයි මෙවැනි පුද්ගලෙක් සිටියාය කියන කතිකාවත සමාජයේ ඇති වෙන්නේ. මහ ඇදුරු සරච්චන්ද්‍රයන් මිය ඇදිලා
අවුරුදු 24ක් වෙනකොට තවම ලංකාවේ සරච්චන්ද්‍ර නාමයේ ඒ අයුරින්ම දුවේ පුතේ පවතින්නේ එවැනි ශිල්පියෙක් මේ භූමියේ ජීවත් වුන නිසා. ඒ නිසා නැවතත් මම ආරාධනා කරනවා අපේ සදින කලායතනයේ සංවිධානය කරන මෙම නාට්‍ය හරංකලාව පිළිබඳ මේ වැඩමුළුවට සහභාගී වෙලා ඒ වැඩමුළුවෙන් ගන්න ඕන දැනුම් සම්භාරය අරගෙන ඔබගේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරන්න කියලා ආරාධනා කරනවා. ඔනිති ඔය ආකාරයෙන් තමයි හිතවුනේ සෙන්කඩගල සදනි කලා සංගමේ අපි කලාව තුලින් මිනිසාට සේවය කරන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි මොකද මම නුවර හිටියට මම වයඹ පුරණ ඇදිස්ත්‍රික්කේ කලාකරුවෙක් විදියට දැවැන්ත කලා ශිල්පියෙක් විදියට අපේ ජගත් කුමාර ජයසිංහ ආරච්චි හම්බ වෙන්නේ. ඉතින් එතුමාත් එක්ක මධ්‍යම පළාතේ පාසල් වල ඉන්න දක්ෂ දුවදරු නාට්‍ය රංග කලාව ප්‍රගුණ කරන්න සූදානමින් ඉන්න දක්ෂ දුවදරු. ඉතින් මේ වැඩ කටයුතු කරන්නේ අපි ඔයගොල්ලන්ට නොමිලේ. ඉතින් නොමිලේ අපි කලා සංගමෙන් අපේ පුංචි නාට්‍ය රංග කලාව කරන දුවදරුවන්ට දෙන ත්‍යාගයක් විදිහටයි අපේ මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි ඉදිරියේදී දින වකවානුව නේද ජගතේ අපි අපි ඔයගොල්ලන්ට දැනගන්න දකින්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඔයගොල්ලන්ව දැනුවත් කරමි. අදත් ඔයගොල්ලෝ මුණ ගැහෙන්න ආවා මම නාට්‍ය රංග කලාව ප්‍රගුණ කරන අපේ චූටි දරුව වෙනුවෙන්. ඉතින් නැවත වාරයක් කියනවා මහා ඇදුරු සරච්චන්ද්‍රන්ගේ සිංහ බාහු නාට්‍යයේ සිංහාගේ භූමිකාව රඟ දක්වන අපේ ජගත් අයියා තමයි මේ වැඩ කටයුතු කරන්නේ අපේ සෙන්කඩ දුවදරුවේ වෙනුවෙන්. එතුන් එතුමාට එම කටයුත්ත ඉදිරියේදී සෙන්කඩ සදානි කලා සංගමය වෙනුවෙන් සෞරප්පකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා. මම සෙන්කඩගල සදානි සජිත් තරුණ ප්‍රියදර්ශන අපි කලාව තුලින් මිනිසාට සේවය කරමු. අයබෝවන්.